පොතේ ගුරාට කොහොමද තමන්ගේ ජීවිතේ අර ලස්සන පෙම් හසුන හම්බුනේ? මම ඉතින් මේ 1963 වර්ෂයේ කලා මණ්ඩලයෙන් පැවැත්වුණු නාට්‍ය තරගයක ඉදිරිපත් වෙලා තිබුණා අජාසත්ත කියලා නාඩගමක්. මම රඟපෑවේ බිම්බිසාර රජුගේ වයසක බිම්බිසාර රජුගේ චරිතයේ. ඒ නාට්‍ය තරගයේටම හෙන්රි ජයසේනියන්ගේ කුවේණී කියන නාට්‍යයත් ඉදිරිපත් වෙලා තිබුණා ශෛලීගත අංශයෙන්. ඔය අංශ දෙකකින් නිකේතුනේ ශෛලීගතයි තාත්විකයි කියලා අංශ දෙකකින් කාලේ කිව්වා. ඉතින් කුවේණී එකේ දිසාලාගේ චරිතය කලේ අපේ මගේ පොඩි ළමයෙක් මම දැක්කා ඉතින්. මං එතකොට පොලිසිය. සබ් ඉන්ස්පෙක්ටර්. ඔව්. මොටර්සයිකල් එකකින් ඇවිල්ලා යුනිෆෝම් එක ගලවලා පැත්තකින් තියලා තමයි මම රිහර්ස් කරන්නේ. ඔය රොයල් කොලෙජ් එකේ රොයල් ප්‍රයිමරි එකේ. එතකොට මෙහා ඉස්කෝලේ යන ඒ කාලේ එහෙම රිහර්සල් වලට ඇවිල්ලා යන ගමන් නංගී කියලා මගේ ඔළුවත් අත ගාගෙන යන්නේ. ඒක කොච්චර විතරද බාලද? අවුරුදු 11 මාරක්. මට වඩා අවුරුදු 11 මාරක් බාලයි. ජනිත් හිතනවා ඒ වෙලාවේ එනවා අපිට තව තව කල් දිනවා කියලා මේ වයිසේ. ඉස්කෝලේ යනත් ඉස්කෝලේ ගියා අනාගත නේද? ඔව් කොහෙද ඉස්කෝලේ ගියා. උසස් පෙළ වගේ. ඒක දැනෙ තිත හදාගත්තේ. තිත හදාගත්තා වෙන්නේ. දැන් ඒ කාලේ වර්ෂකොඩ මහත්මයා දැන් මේ තරුණ ගෑනු ළමයාගේ රංගනය ගැන මොකද්ද දකින්න කොට හිතුනේ? ඒක ඉතින් අර බොහොම අහිංසක දුවක් නේ මේ කුවේණිගේ දුව. ඔව්. එයායි දිසාලයි ජීවහත්තයි දෙන්නාගේ ඉතින් රඟපෑම බොහොම හොඳට කරුණා ඉතින් නාට්‍යත් හොඳට කරුණා. මේ නාට්‍යෙත් තමයි මේ ගොඩක්ම මේ සම්මාන ලැබුණේ. හොඳම ශෛලීගත නළුවාට තෑගෙක මට ලැබුණා ඒ සම්මානය. මගේ නාට්‍යයේ එච්චරයි ලැබුණේ අනිත් ඔක්කොම ගියේ කුවේණී නාට්‍යයට. ඉතින් ඒක බොහොම ලොකු ජීවිත සම්මානය. ලංකාවේ හැමෝටම ෆිට වෙන සුපිරිම මොබයිල් ප්ලෑන් සාගරයක් නම් Dialog Blaster විතරමයි.